හිතවත් මිට්ටෝනි මේ නිශ්චිත මොහොත වෙන විට රාජපක්ෂ පවුල ඇතුලේ නායකත්වයේ සම්බන්ධයෙන් විශාල සීතල යුද්ධයක් ආරම්භ වෙලා තිබෙනවා මේ සීතල යුද්ධයේ පහුගිය සති කිහිපය තුළම මාධ්‍ය තුලින් ප්‍රකාශ වුණා එක් අවස්ථාවකදී ගෝඨාභය ප්‍රසිද්ධිය කියන්නට පටන් ගත්තා නැගෙනහිර ජටිය පැහැදිලුවම ඉන්දියාවට දෙනවා ඒක කාටවත් ඕන විදියට තමන් නමත්වන්නේ නැහැයි කියන කාරණේ හැබැයි ඊට දිනක ටීපේකට පස්සේ මරා ප්‍රසිද්ධිය කියන්නට ගත්තා කිසි කෙනෙකුට නැගෙනහිර ජටිය විකුණන්න දෙන්නේ නැහැයි කියලා මරා මේක කිව්වට පස්සේ මරාගේ කොල්ලත් මේ කතාව කියන්න පටන් ගත්තා ඉන්පස්සේ විමලුත් බුරන්නට පටන් ගත්තා මිට්ටෝරණි මේ නිශ්චිත මොහොතේ රාජපක්ෂ පවුල ඇතුලේ ඊළඟ නායකයා කවුද කියන ප්‍රශ්නය මතුවෙමින් පවතිනවා මේ නිසා රාජපක්ෂ පවුලට හිතවත් බොහෝ දෙනෙක් ගෝටත් එවැගේම මරත් අතර බෙදී යමින් සිටිනවා දේශපාලන ලෝකේ හැම කෙනෙක්ම දන්න කාරණයක් තමයි විමල් වීරවංශ කියලා කියන්නේ දේශපාලන මැක්කෙක් විශේෂයෙන්ම මැක්කම බල්ල මරුණට පස්සේ මැක්කට පැවැත්මක් නැහැ කියන එක හැමෝම දන්න කාරණයක්. ඒ වගේම විමල් වීරවංශට රාජපක්ෂ පවුලේ පැවැත්මෙන් තොරව කිසිදු පැවැත්මක් නැහැ. මොකද විමල් වීරවංශ පහුගිය දශකයේ තුලම කරේ රාජපක්ෂ පවුලට රැදි නැතුව හෙළුවැල්ලෙන් කඩේ යෑම. විමල් වීරවංශට ඒ වගේ දේවල් කිරීමේ විශාල ප්‍රතිඵල ලැබුණා. විශේෂයෙන්ම මැදමුලනේ සුනඛයා විදිහට වටා පිටාවේ ඉටපු හැමෝටම බිරීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි. එදා ජනතා විමුක්ති පෙරමුණේ විනය කඩලා විමල් වීරවංශ කණින් එල්ලලා එළියට විසිකරන මොහොතේ විමල්ට තිබුණේ නැහැ බයිසිකල් කට්ටක්වත්. හැබැයි පහුගිය දශකයේ තුල රාජපක්ෂ පවුලට හෙළුවැල්ලෙන් කඩේ යෑමේ ප්‍රතිඵලයක් විදිහට ඔහුට මේ වෙනකොට කෝටි ගණන් දේපල තිබෙනවා. මිත්‍රවරුනි විමල් වීරවංශ මේ නිශ්චිත මොහොතේ රාජපක්ෂ පවුලේ ඇතුළත තිබෙන අර්බුදයේදී ගෝටට සාමාන්‍යයෙන් කඩ යන තත්ත්වයක් පවතිනවා මේ සම්බන්ධයෙන් මේ වෙනකොට මරා ඉන්නේ කුපිත වෙලා විශේෂයෙන්ම මරා මේ මොහොතේ හැටපෙන්නලා හොටබිම ඇනිලා හිටියත් කිසිසේත්ම තමන්ගේ බලය අත්තරින්න සූදානම් නැහැ ඒ වගේම මරාගේ මහාම් වණ්ඩි නිරන්තරයෙන්ම මනාට බලපෑම් කරනවා කොල්ල තුන්දෙන තහවුරු කරපං කියන කාරණේ. ලංකා ඉතිහාසයේ ඕල්වෙල් අසමත් එකම නීතිඥවරයා මරා. ඒ වගේම නාමල් රාජපක්ෂ නීති විද්‍යාලයේ ලෝගුව ඇඳගත්තේ හොරපාරෙන් කියන එක බොහෝ දෙනෙක් දන්නවා. ඒ වගේම ජෝසිත රාජපක්ෂ හමුදාවට රිංගලා ඒ ඉහළ තනතුර ලැබුවේ අවම අධ්‍යාපන සුසුකම්වත් නැතුව කියන එක පහුගිය දවස්වල අධිකරණයේදී පවා මතු වුණා. තුන්වෙනි කොල්ලා රොකට් රෝහිත පහුගිය කාලේ ගගනගාමි කුවීමට අවශ්‍ය කරන මූලික සුදුසුකම් වන ගුවන් නියමු බලපත්‍රයේ ගත්තෙත් හොරපාරෙන් කියන එක දන්නෝ දන්නව. එනිසා මහා මණ්ඩි නිරන්තරයෙන්ම කොල්ල තුන්දෙනාගේ පැවැත්ම සම්බන්ධයෙන් ඉන්නේ බරපතල බියක. මේ ප්‍රතිඵලයක් විදිහට ඇය කරපු බලපෑමේ ප්‍රතිඵලයක් තමයි පහුගිය සතියේ මරා ප්‍රසිද්ධියට පත් කරේ බස්නාහිර පළාත් සභාවේ මහා ඇමති අපේක්ෂකයා විදිහට තමන් යෝෂිත ඉදිරිපත් කරනවයි කියන කාරණේ. මෙත්තවරණි මේ මොහොතේ විමල් වීරවංශ නිරන්තරයෙන්ම කියන ගෝට තමයි නායකත්ව විවෘතයේ කියන කතාවෙදී මහින්දට හිතවත් බොහෝ දෙනෙක් මේ වෙනකොට විමල්ට නිරන්තරයෙන් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. විශේෂයෙන්ම මේ මොහොතේ විමල් කොන්දේසි විරහිතව ගෝටට කඩේ ගිහිලා ගෝටගෙන් ලකුණු දාගන්න වැඩේ කරමින් සිටිනවා. මිට්ටෝරණි කෙසේ වෙතත් මේ තත්ත්වය හේතු කොටගෙන මීට පැය කිහිපයකට පෙර විමල් වීරවංශට මරා හමු වෙන්න කියලා පණිවිඩය ලැබුණා. මේ මොහොතේ විමල් වීරවංශ බොහොම සතුටින් මරා හම්බෙන්න ගියා. හැබැයි මරා හම්බෙන්න ගියාට පස්සේ මරා විමල්ට කතා කරේ හුයන්ෙන් පටන් අරන් පුතෝ කියලා. ඒ විදිහට පටන් අරන් මරා බොහොම පැහැදිලිව විමල්ට කුණු හාරපෙන් බැනවැදලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ කියපු කතාව අයින් කර ගනින් කියන කාරණයත් මේ මොහොතේ මරා මතක් කරලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි විමල් වීරවංශගේ ෆයිල් එක තමන් ළඟ තියෙන බව අමතක කරන්න එපයි කියන එකත් මරා මෙහි මොහොතේ ප්‍රකාශ කරලා තිබෙනවා. මරා මේ විදිහට කෑ ගහනකොට ළඟ හිටපු නාමල්ලත් උඩබිරුවයි කියලා තමයි සමහර අය කියන්නේ. කෙසේ වෙතත් මිත්තෝරණි දවසින් දවස අපේ රට මහා අගාධයකට තල්ලු වෙනවා. 73 වසරක නිදහසක් ගැන කයිවාරු ගහන අපිට අද වෙනකොට පාන් කියාගන්න බැරි මස්තබාලු ආර්ථිකයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙන්නේ මේ අපේ රටේ බංකොලොත් දේශපාලඥයන්ගේ ක්‍රියාකලාපේ. ඒ නිසා මේක වෙනස් කරන්න පුළුවන් ඔබටත් මටත්. මේ රටේ විධායක ව්‍යවස්ථා දෙක අධිකරණ කියන
පරමාධිපත්‍ය තිබෙන්නේ අපට. ඒ නිසා පුද්ගල වෙනසක් නෙමෙයි ප්‍රතිපත්තිමය වෙනසක් කළ හැකි සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරට යමු. මිත්‍රනි, අරගලතු ජයග්‍රහණය නමැති ඔබට සිහිපත් කරමින් මා ඔබින් සමුගන්න. ඔබ සැමට ජය.